சுப சந்தியாவா මුහුණු පොතේ ඉන්න සියලුම යහළුවනේ මේක හැකිතාක්ෂයා කරන්න ඕගොල්ලෝ ඕගලන්ට මතක ඇති මීට මාස කී එකහමාරකට දෙකකට වගේ උඩදී කුණු සම්බන්ධයෙන් මම මගේ ගමේදී මම හඬ නැගුවා ඒ මගුල් ගයක් දුවක් කසාද බැඳලා යනවා කුණු නැගලට කුණු නැගලින් මේ එන නිසා තමයි මම ඒක කළේ කතා කරේ කවුරුත් කියලා කරලා නෙමෙයි මගේ ඇස් දෙකට දැකපු සහ මම නිතරම මාස ගණනාවක් බලාගෙන හිටපු දෙයක්. ඇත්තම කියනවා දැන් මේ වෙනකොට ඒ ස්ථානෙම තමයි ඒ ගමේම තමයි මාස එකහමාරකට සති පහකට ওই වගේ තරම් කුණු ගෙනියන්න එන්නේ. පැහැදිලිවම මේ മന്ത്രിවරයා කියලා ඇමතිවරයා කියලා තියෙනවා. මේ සජිත් චන්දේ දුන්නේ ඔක්කොමලා ඒ හින්දා කුණු ගෙනියන්න එපා ඌට කියලා කුණු වැඩ ගන්න කියලා. ඔගොල්ලෝ දන්නවද මට මේ දැන් ආරංචි ආවා ශමිලට පරිස්සම් වෙලා ඉඳ කියන්න ශමිලව ශමිලට පරිස්සම් වෙලා ඉඳ කියලා ශමිලා දන්නේ නැහැ මගේ හැටි ඒ වගේ දෙයක් කියලා තිනවා ෂෙයා කරන්න උඹගේ හැටි මම හොඳට දන්නවා නමුත් මම උඹට බය නැහැ මොකද මම ශමිලා ලියන ආරච්චි අවුරුදු 30ක් මම පොල් ගෑවේ නැහැ ඒ වගේම තමයි මම උඹට කියන්නේ මම උඹටයි කියන්නේ වෙන කාටවත් නෙමෙයි. උඹත් හැප්පෙන්නේ නරක ගෑණියෙක්ක නෙමෙයි. උඹ කියලා තියෙනමනේ හැප්පෙන්නේ නරක මිනිහත් එක්ක පරිස්සම් වෙලා ඉන්න කියලා. මමත් උඹ දන්නවා මමත් කොහොමද කියලා. හැප්පිලා බලමු. ඒ වගේම තමයි. හොන් ෂෙයා කරන්න. මේ පොදු ප්‍රශ්නවලදී කතා කරලා මෙන්න මේ සක්කිලිය මෙන්න මෙහෙමයි කියන්නේ. උඹලා කුඩුකාරයෝ බං උඹලා. ආ උඹලා කුඩුකාරයෝ. උඹලා කවුද කියන්නේ මම මට වඩා දන්නේ නැහැ නමුත් මම උඹගේ උඹගේ පැටිකිරි මම මෙතන ඇදලා නැහැ උඹ මගේ පැටිකිරි අද ගන්නින්න එපා ඒකට හේතුව මම කට ඇරියොත් ගොඩක් දේවල් තියෙනවා එළියට දාන්න මම ඒ නිසා දාන්නේ නැහැ මගේ දාන්න එකක්වත් නැහැ හරිද ඒ නිසා මම ඔයගලන්ට කියනවා මූ මාව ඝාතනය කරන්න මූ මට යම් දෙයක් කරන්න මූ ප්ලෑන් කරගෙන ඉන්නවා මට දැන් තමයි තොරතුරු ලැබුණේ මේගොල්ලෝ යටින් සූක්ෂමව ගිහිල්ලා තියෙනවා මම මොන හරි දෙයකට එක්ක කුඩු දාලා නැත්තම් මොන හරි තහනම් දෙයක් දාලා නැත්තම් මට පහර දීමක් කරලා ඇක්සිඩන්ට් එකක් කරලා එහෙමත් නැත්තම් වෙඩි තියලා ඝාතනය කරන්න මෙයාලා වගකීමෙන් මේ කුණු සම්බන්ධයෙන් ඉන ඇමතිවරයා මට දෙයක් කරන්න ඉන්නවා මේ මගේ ලැයිස්තුවට අලුතෙන් එකතු වෙච්ච එකෙක් තමයි මේ මට ජීවිත තර්ජන තියෙන කාන්තාවක් අලුත් එකෙක් ඔන්න ආයෙ ලිස්ට් එකට ඇතු වෙලා එකතු වෙලා ඉන්නවා මූ මාව පැහැදිලිවම කියලා තිනවා මට දෙයක් කරනවායි කියලා මමත් බලන් ඉන්නේ කරන්න තමයි උඹගේ ගේ ගාවින් තමයි බං මාත් පැය 24ම යන්නෙන්නේ මං බය නැහැ මැරෙන්න එකපාරයි උඹලා වගේ හිඟා කාගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ආ ආ උඹ කොහොමද සෙරප්පුය ලාඩන් ගෙවිලා සෙරප්පු උඹ බලසබට ගියේ එහෙම උඹ මොනවද ගමට කෙරුවේ උඹ කරපු එක දෙයක් කියපන් උඹගේ නංගිගේ ගෙවල් හදාගත්තා උඹ වෙල්ලිඩම වෙල්පුරවල උඹ ඉඩම් අල්ලගත්තා ආ ඕ අපෙන් අහගන්න එපා මමත් හොඳට බලාගෙන තමයි ඉන්නේ නමුත් උඹලා ඔක්කොම එක එක ගෑන්සියේ ඔය පාර්ලිමේන්තුවේ ඔක්කොම එකයි නමුත් ශමිලා ලියනාරච්චි කියන්නේ අමුතුම ජාතිය චරිතයක් ඒ හින්දා මම වගකීමෙන් කියන්නේ උඹ මාව ඝාතනය කරන්න හරි පහර දෙන්න හරි කුඩු දාලා මොනව හරි කරන්න හරි උඹ දෙපාරක් හිටපන් උඹ දෙපාරක් හිටපන් මොකද මම ඕවට ඕන දෙයකට රෙඩි වෙලා ඉන්නේ මම බය තියෙන ගෑණියෙක් නෙමෙයි මොකද මම මේවට බැස්සේ නිකන් නෙමෙයි පැහැදිලිවම හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේ පොදු ප්‍රශ්නවලදී අපි ජනතාව වෙනුවෙන් කතා කරනකොට මේ වගේ අසික්කිත අවලම් බල්ලෝ මේ වගේ දේවල් කතා මේ වගේ අසික්කිත කතා කියනවා නමුත් ඔය අසික්කිත කතාවලට ශම්ලා අලියනාරච්චි නම් බය වෙන චරිතයක් නෙමෙයි එහෙමනම් ඉදිරියේදී බලමු උඹගේ නම මං එදත් කිව්වේ නෑ මං අදත් කියලා නෑ නමුත් උඹට අර හැක ඇති කිම්බට විදුලි කෙටුව වාගේ ආන් උඹට වැදිලා තියෙන නිසා තමයි උඹ මට ඔක මේ කියන්නේ උඹ මට පණිවිඩයක් කියවලා නැහැ උඹ ප්‍රචාරය කරලා තිනවා උඹ ප්ලෑන් කරලා තිනවා හරිද බලමු ඉදිරියේදී මාත් උඹ ගැන අවධානයෙන් තමයි ඉන්නේ මං බය නෑ බං උඹලා ඔය කණු වලට ගිහිල්ලා චිත්‍රැන්දයි කියලා එතන තියෙන කුණු ටිකයින් වුණාද උඹ පොඩ්ඩක් ඔතනේ බලපංකෝ උඹ ඔතනින් යන්නේ බං උඹගේ අම්මගේ ගෙදරට උඹගේ නංගිගේ ගෙදරට උඹලට මෙහෙම කෝටි ගණන් සල්ලි කොහෙන්ද උඹලට ගෙවල් හදන්න උඹලට කෝටි ගණන් මෙහෙම ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද බලපංකෝ අපේ ගමේ ඉන්න මිනිස්සු තාමත් පාරක් තියනවද හරියට යන්න
මොනවද බඩ තියෙන උඹ උඹ සම්බගේ උඹගේ මල්ලි සම්මුර්ති කාඩ් දීලා තිනවා බං පොලියට සල්ලි දෙන උන්ටයි ගෙවල් කුලියට දීලා තින උන්ටයි දීලා තින කොහෙද මං ගමේ සම්මුර්තියක් දෙන්න තර සුදුසු මිනිස්සෙක් ඉන්නේ ආ ඕවට මම මොළදි කතා කරා මීට අවුරුදු 15කට කලින් කතා කරා උඹලගේ සහෝදර ටික ඕවා තමයි කරේ නමුත් එදා මට මේ වගේ ෆෝන් වලින් ජනතාව අතරට එන්න තිබුණේ නෑ මේ ෆෝන් තිබ්බේ නෑ දැන් එහෙම නෙමෙයි මට ලැබෙන හැම තොරතුරක්ම මම එළියට දානවා මේව ජනතාව දැනගන්න ඕන මොකද ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරපුවාම මෙන්න ඝාතනය කරන්න ප්ලෑන් එකපාරයි මැරෙන්නේ දෙපාරක් නෙමෙයි ඒවට මම රෙඩි ඒ වගේම තමයි අර මගේ ලිස්ට් එකට මේ තව කෙනෙක් එකතු වෙලා ඇමතිවරයෙක් මොකද ඔය මුස්ලිම් අය තමයි කරේ තියාගෙන ගෙනල්ලා මෙයාව පාර්ලිමේන්තුවට ඇරියේ සිංහල අපි නෙමෙයි ඈ සිංහල අපි නෙමෙයි අපි ඡන්දෙ දුන්නා මෙයා ලිස්ට් එකේ ඉන්නේ මෙයා ආවේ 6 වෙනිය 7 වෙනිය තමයි මෙයා හිටියේ නමුත් අපි කතා කරලා තමයි අපේ වයසක ඇන්ටිල වගේක් ඉන්නවා මගේ ඒගොල්ලන්ට ඩෙන්ටි කාඩ් නැහැ ඒ දෙකක් නැහැ මොකද ඒගොල්ලෝ ගෙදර හම්බෙච්ච අය සාජන් මේජර්ලාගේ දුවලා ඒගොල්ලෝ එයා ගිනිවසේ හම්බෙන නිසා ඒගොල්ලන්ට දෙන්නෙකුට ඩෙන්ටි නැහැ මේ ඒ ආන්ටිට ඩෙන්ටියක් නැති ගමන හදලා දෙන්නම් කියපු නිසා තමයි අපේ වත්තේ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂේ අපේ මගේ වත්තේ සියලු දෙනාම ඡන්ද දීලා තමයි එයා දෙවනියා වුණේ එක්කෙනෙක් ඝාතනය වුණ නිසා ඝාතනය කරපු නිසා එයා එක වුණා එයා සභාපති වෙලා ඊට පස්සේ තමයි මෙයා පාර්ලිමේන්තුවට ආවේ ඉතින් මගෙන් පැටිගිරිය මගෙත් අහගන්න එපා මොකද ශමිලා ලියනාරච්චි කියන කෙනා ලේසියෙන් බය කෙනෙක් නෙමෙයි මැරෙන්න හැම වෙලාවම රෙඩි පිට ඉන්න ගෑණියෙක් අපි බලමු කොහොමද මෙයාලා කවදද මේගොල්ලෝ මේ විදිහට ඝාතනය කරන්න කියලා මටත් කියන්න තියෙන අර හිරුනිකා වගේ මගෙත් කට වැහෙන්නේ මැරුණ දාට තමයි එතෙක් මගේ කට වස්සන නම් කාටවත් නම් හම්බ වෙන්නේ නැහැ මේක ෂෙයා කරන්න මේක මුස්ලිම් අය කරේ තියාගෙන අරගෙන ගිහලා පාර්ලිමේන්තුවට අරපු අය ඔන්න කුණු ප්‍රශ්නෙට මම කට දාලා ඉවරලා මෙයාලා කියන මාව ඝාතනය කරනවලු මොවට නම් මම රෙඩි පිට තමයි මම ඕවා කරේ බලමු එයා කොහොමද ඝාතනය කරන්නේ කියලා උඹෙත් නිකට් අව් ගන්න උඹත් මගෙන් අහගන්න එපා පකයා පාඩිය උඹත් හිටපන් නිකන් මොකද මම ඕවට බය නැහැ ෂෙයා කරපල්ලා